වැඩිම නව නිර්මාණ කරපු පුද්ගලයා මොකද්ද මේ හදලා තියෙන අලුත් නිර්මාණ? විස පොල් තෙල්, තෙල් පොහොර, පහුගඩු රෝග. කතා කරමු මිනිස්සු දැන් ඔක්කොම සද්ද නැහැ. සමහරු පාර්ලිමේන්තු ගියා, ජනාධිපති උපදේශක වුණා. පොල් තෙල් බෝතලේ, ශ පොල් තෙල් නැත්. මේ පොල් තෙල් ඉඳින අත්‍යන්තයක් හදලා දුන්නා. ඉතා ගන්න බැරි විදිහේ සමාජ බලපෑම් ආවා. එහෙනම් ඔබට තර්ජනයක් ආවා. පොල් තෙල් පිට රටින් ගෙන්න නැයි විතරක් කෝටි 5000ක බිස්නස් එකක්. ඒ තමයි ඔබ කියන මාෆියාකාරෝ. මේ වගේ යන්ත්‍ර හැම ගෙදරකම ඉන්දියාප්ප වංගෙඩිය වගේ හැදුවත් මේ තෙල් විකිනේනවද? පොල් තෙල් ඉම්පෝට් කරන අයද? දේශීය නිෂ්පාදකයෝ කලවම් කරනවනේ. පාම් ඔයිල් වලට නම්බර් 1, නම්බර් 2 කියලා. එහෙම જાති කොයිද පොල් තෙල්? අනේ පහම් පත්තු කරන්න තෙලද? එක මේ යන්ත්‍රයෙන් පුළුවන් සුදු පොල් තෙල් නිපදවන්න. පොල් තෙල් ගත්තොත් ඒකේ ඇෆ්ලොටොක්සින් තාමත් තියෙනවා. ඒ බයින්නේ පිට රටින් නම් අනිවාර්යෙන්ම අවධානම තියෙනවා. ප්‍රශ්නේ නතර වෙලා නැහැ තාම. මාසෙකම ආරකට කලින් මලගෙවල් 6කට ගියා. අක්මාවේ පිළිකාවක් එනවා. හැබැයි පිළිකාව දැනගන්න කොටත් හැදිලා අවශ්‍ය ආහාර සඳහා තියෙන ආරක්ෂා බිඳුව. නැවත ඇමතිවරේ කම්බෙන්න පිටිපස්සේ යන්නේ නැහැ. කිසිම කෙනෙක් අපට මේකට උදව් කරේ නැහැ. ජනාධිපතිතුමාගේ උපදේශකවරු එන්න කියලා. මට ආ ජීවිතේට යන්න හිතුනේ නැහැ ඒ දීපු උත්තරේ. මගේ නව නිර්මාණයේ තාක්ෂණය ඇහුවා. සුරෙන් බටකොඩ ගැනද කියන්නේ? බට කෑල්ලක් තියෙනවා නමට. ඒ තාක්ෂණය රැවත ලංකාවට දෙන්නේ නැහැ ඔබ. ඇමතිවරු ඔක්කොටම කියා ජනාධිපතිතුමා තුන් දෙනෙකුට කිව්වා. ප්‍රාදේශීය මන්ත්‍රීවරු එක්කත් කතා කරේ නැහැ. සෝලා වලින් රාත්‍රියේ විදුලි වෙනම ක්‍රමයක් තියෙනවා කි. බැටරි ඕනේ නැහැ. ඔක මං කිව්වට බිලි ගන්න නැහැ. ඕක කියන්න ඕනේ පිට රටේ ඉන්න හැම සුදු සුද්දෙක්. සෝලා වලින් දෙන කරන්ට් එකට ඉතාලම තුට්ටු දෙකේ ගාණක් දෙන මේ තරක කිරෙන් බාල වෙලක් දාන මේ මෙගා වොට් එක. බිල වැඩි කරත් ආයි කපන්න වෙනවලු. කැපුවත් තමයි මිනිස්සු කියන්නේ අනේ ලයිට් දෙන්න අදානිට හරි දීලා. ආට හරි දෙන තරකටපත් කරගන්න. මේ රටේ පාලකයෝ ඉන්දියාවට ඇමරිකාවට ගාන ලැජ්ජ හිතෙන්නේ නැහැ. අපි මොනවද අපේ රටේ මිනිසුන්ට කරේ කියලා. ඇයි? එයාලගේ රට ඒවා. මේ රටට එන්නේ හම්බු කරගන්න. ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් නැහැ මේ රට දියුණු කරන්න. ඔබේ රට මේකනේ නේද? ලංකාව සිංගප්පූරුවක් නෙමෙයි කරන්න ඕනේ. ඊශ්‍රායල් වගේ රට. ගොවි පොළවල් ලක්ෂයකින් හම්බු කරගන්න බැරිද? එක සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙකුට පුළුවන් උපයා දෙන්න. ශ්‍රී ලංකා නවසීලන්ත ක්‍රිකට් වසන්තය මාර්තු 9 වෙනිදා සිට අප්‍රේල් 8 වෙනිදා දක්වා නිල රූපවාහිනී විකාශන සහකරු සුප්‍රීම් ටීවී. ඔබට මතක නම් විශේෂයෙන්ම ලෝවට සිටින ප්‍රේක්ෂකයන්ගේ අවධානයට යොමු වෙච්ච මොහොද ආශ්‍රිත මොහොදේ විදුලි බල උත්පාදනය පිළිබඳව අපි සාකච්ඡාවක් කළා. කොහොමද මොහොදෙන් විදුලි බලය උත්පාදනය කරන්නේ කියලා. මේ ඒ නව නිර්මාණකරුවා, ඒ කියන්නේ ඔබට ඔබේ නමට ලියවුණු පේටන් බලපත්‍ර කීයක් තියෙනවද? දැනට නම් එකක් දෙකක් වගේ තමයි යන්නේ. පේටන් බලපත්‍ර. YL චන්දනසේන නායක මහතා. ਉਹ තමයි මොහොදෙන් විදුලි බල උත්පාදනය පිළිබඳව කතා කරලා. ඔබ කලින් මගේ සාකච්ඡාවට එනකොට කිව්වා ලංකාවේ විශාලම විදුලි බල උත්පාදනය ගැන මේ තමයි අවසන් සාකච්ඡාව කියලා. එහෙමනම් අදාවේයි. චමදිර මාත්‍යා ඔබතුමා ඔය වගේම තව කතාවක් කිව්වා ලංකාවේ වැඩිමම නව නිර්මාණ කරපු පුද්ගලයා කියලා. ඒක ඇත්ත මං 30 ගණන් කරලා තියෙනවා. ඒ වගේම ඒ විශාලම විදුලි බල උත්පාදනය කියන එක කිව්වේ 30 ගණන් එකක්. ඒ ගැන මම නැවත කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඒ ගැන නැවත කතා කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන ඔබ කලකිරීමකින්ද කතා කරන්නේ? ඔබ කිව්වා මං අරහේ ගියා, මං මෙහෙ ගියා, මට මෙහෙමයි හම්බුනේ ට්‍රීට් එක. මම මෙහෙම ට්‍රීට්මන්ට් එකක් මට හම්බුනේ. ඔබ කලකිරීමෙන්ද ඉන්නේ? කලකිරීමකට වඩා ඒක කනගාටුදායක තොරතුරක් තියෙනවා. මම මේ වැඩසටහන අවසානයේ කියන්නේ මොකද අදාවේ මම ඒ ගැන කතා කරන්නට වෙනත් නව නිර්මාණයක් ගැන කතා. ඔව් ඒ කියන්නේ මුහුද ආශ්‍රිත විදුලි උත්පාදනය ගැන ඔබ නැවත කතා කරන්නේ නැත. ඔව් මම එහෙම කිව්වා නම් ඒක මගේ ප්‍රතිපත්තියක්. ආය අවසාන සාකච්ඡාව ඔබත් සමග කරපු. හරි. ඔබ ඔබ එහෙමනම් අපි එන්නේ ඔබේ මේ පළවෙනි නිර්මාණයේ. එහෙම නැත්නම් ඔබ අද කතා කරන නිර්මාණය. එහෙම නැත්නම් මේ අපි විෂ පොල් තෙල් ගැන, ඇෆ්ලොටොක්සින් ගැන කතා කරා. මේ සමාජයේ ලොකු බරපතල කතා බහක් ඇති වුණා. එතකොට ඔබ මොකද්ද මේ හදලා තියෙන අලුත් නිර්මාණය? පළවෙනිම මම ඔබට ස්තුතිවන්ත වෙනවා නව නිර්මාණ වෙනත් නිර්මාණ ගැන කතා කරන්න අපට අවස්ථාව දීපේක. ඒ වගේම පසුගිය වැඩසටහන් වලදී මට ලොකු චෝදනාවක් ආවා මිනිසුන්ට මගේ දුරකථන අංකය නැහැ සම්බන්ධ කරගත්තේ බොහොම අමාරුවෙන් කියලා. ඉතින් මං ඉස්සලම ඔබ සමා වෙන්න මගේ දුරකථන අංකය මං කියන්නම්. මගේ දුරකථන අංකය 0.71258.595.68 එකක්, අනික 0.74121.131 කියන දුරකථන අංකය හෝ WhatsApp එකෙන් ඔයගොල්ලන්ට තියෙන ඕන ප්‍රශ්නයක් අහන්න මම මුලින්ම කියලා තමයි කතාවට එන්නේ. ඔව් මොකද අපි මේ දුරකථන අංකය පබ්ලිෂ් කරන්නේ නැත්තේ අපි අර paid advertisements විදියට අපි ඒක කරන්නේ නැති නිසා, ඒක අපේ ප්‍රතිපත්තියක් වශයෙන් කරන්නේ නැති නිසා. නමුත් දැන් ප්‍රශ්නයක් නැහැ. ඔබට අයිතිය තියෙනවා ඒක කතා කරන්න. හරි. දැන් අපේ රටේ විෂ පොල් තෙල් පිළිබඳව බරපතල සංවාදයක් ඇති වුණා. සංවිධාන ආවා, පුද්ගලයෝ ආවා. එතකොට දැන් මේ කතාව ගැන මේ පුද්ගලයෝ නැද්ද කියලා අපිට හිතනවා. මේ ගැන කතා කරන්නේ නැද්ද? ලංකාවට එන පොල් තෙල් දැන් විෂ නැද්ද? ඇෆ්ලොටොක්සින් නැද්ද? කන්න පුළුවන් දෝන කඩේකින් අපිට සැකයක් එක කාරණාවක් මතු කරන්න ඕනේ. මොකද ඔබ කියන්නේ දැන් ඔය විස පොල් තෙල් ප්‍රශ්න විතරක් නෙවෙයිනේ. විස පොල් තෙල්
ඊළඟ කිරි වර්ග සුදුසු නැහැ. ඊළඟට කිරි වර්ග කියන්නේ අපි කන්ට පොන්ට ගන්න එදිනෙදා ගන්න කිරි පිටි කියන එක. කිරි පිටි ඒවා සුදුසු නැහැ. ඊළඟට ආවා වකුගඩු රෝගේ. ඊළඟට අපි කතා කරා ගොවිතැනට සුදුසු නැහැ පොහොර වර්ග. තෙල් පොහොර වකුගඩු රෝග. මේ වගේ ගොඩාක් දේවල් කතා කරගෙන ආවනේ. දැන් ඔය කතා කරපු මිනිස්සු දැන් ඔක්කොම සද්දද? ඔක්කොම යටපත් වෙලා. මේක විතරද? ඒ වගේම ඔබතුමා දැක්කා ඒව කතා කරපු අය සමහරු පාර්ලිමේන්තු ගියා සමහරු උපදේශකවරු වුණා ජනාධිපති උපදේශකවරු වුණා නිලතල ගත්තා තනතුරු ගත්තා මේ ඔක්කොම අරගෙන මේගොල්ලෝ සද්ද නැහැ මේකේ තියෙන භයානකකම තමයි මේ වගේ ඇත්තටම රටේ තියෙන ප්‍රශ්නයකට ඇත්ත ප්‍රශ්න මේවා ඇත්ත ප්‍රශ්නද මේවා බොරුවක් නෙමෙයි නෑ මේක පොල් තෙල් කියන එක බොරුවක් නෙමෙයි නෑ මේ මම දැන් කියපුවා සේරම ඇත්ත ප්‍රශ්න නමුත් බොරු ප්‍රශ්නත් පාවිච්චි කරලා රටේ ඊට වඩා තනතුරු වලට ගියා ඒ කියන්නේ අපි කියනවා නම් වඳ පෙටි වඳ පොත්තු වඳ යට ඇඳුම් ඉතින් වන්ද දොස්තරලා මේ වගේ දේවල් මේකේ දෙගුණ තෙගුණ වෙලා ඉස්සරහට ආවා. ඒ කියන්නේ බොරු කාරණා වලින් ඇත්ත ප්‍රශ්නේ යට ගැහුවා. යට ගහලා ජනාධිපති දූර දක්වා සමහරු ගියානේ. දැන් මේක අන්තිමට මොකද උනේ? කොටියා කෑවා කෑවා කිව්වා වගේ අර රටේ තියෙන ඇත්ත ප්‍රශ්න යටපත් වෙලා මිනිසුන්ට විහිළුවක් බවට පත් වුණා. මට කියන්න කීපයක් රටේ තියෙන ඇත්ත ප්‍රශ්න මොනවද? මම කියන්නේ අනිත් ප්‍රශ්න නෙමෙයි ආ මේ 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 පොල් තෙල් වගේ ආහාර පාන සම්බන්ධව මොනවද ඇත්ත ප්‍රශ්න? ඔබ විශ්ව පොල් තෙල් ගැන කිව්වා. කිරි පිටි ගැන කිව්වා. මම කිව්වේ නෑ වෙනත් කෙනෙක් තමයි ඒ කතාව කරේ. මම කියන්නේ ඔබත් එක පිළිගන්නවනේ. මොකද මගේ ප්‍රශ්නේ මම අහන්නේ ඔබත් මේ සංවිධාන පුද්ගලයෝ දැන් නැති නිසා මේකට ආපහු පණ දෙන්න ආපහු අලුත් චරිතයක්ද? අලුත් පුද්ගලයෙක්ද? මොකද අපිට හිතනවා මේ විශ්ව පොල් තෙල් කතාව බොරුවට ගොතපු එක. ඔව් දැන් ඉතින් දැන් ඒකේ මොකද උනේ? ඒක ඒක තමයි සාධාරණ චෝදනාව. එතකොට දැන් අපි විෂ පොල් තෙල් ගැන කතා කරලා හරි කිරි පිටි ගැන හරි බකුගඩු රෝගය ගැන කතා කරලා ඇත්ත ප්‍රශ්නයක් මතු කරලා සමාජයේ ඉස්සරහට එනකොට මේවා කතා කරගෙන ආපු පුද්ගලයෝ ඇත්තටම ජාති ආරක්ෂකයෝ වගේ විදිහට ආවට ඒගොල්ලෝ කපටි ආරක්ෂකයෝ. තමන්ගේ අරමුණ ඉෂ්ට වුණා ගියා. ඊට පස්සේ සිද්ධ වුණේ බොරු කතා ගෙනල්ලා වෙන වෙන අරමුණු ඉෂ්ට කරගත්තා. දැන් විෂ පොල් තෙල් ගැන කතා කරන්න කෙනෙකුත් නැහැ. කිරිපිටි ගැන කතා කරන්න කෙනෙකුත් නැහැ. වකුගඩු රෝග ගැන කතා කරන්න කෙනෙකුත් නැහැ. තෙල් පොර නිසා දේශීය වශයෙන් මිනිසුන්ට ඇතිවන හානිය ගැන කතා කරන්න කෙනෙකුත් නැහැ. මේක හරියට අර කොටියා කෑවෝ කෑවෝ කියලා ඇත්තම කොටියා වගේ. ඔබ මේ කතාවට පණ දෙන්න ආපෝ ආවේ ඇයි? අනිත් මිනිස්සු කතා කරන්න එක නැවතුවට පස්සේ. මෙහෙමයි. පොල් තෙල් සම්බන්ධයෙන් කතාවටයි මට අදාළ වෙන්නේ. ඔබට අදාළ වෙන්නේ ඒක. ඔව්. දැන් මට කියන්න විෂ පොල් තෙල් කියන එක. මොකද හේතුව අපිට දැනෙන දේ තමයි 300ට 320ට ගත්ත පොල් තෙල් බෝතලේ 520ට 540ට නැග්ගා. ඔච්චර. ඔව්. එතකොට දැන් තියෙන පොල් තෙල් බෝතලේ විෂ පොල් තෙල් නැද්ද? විෂ පොල් තෙල් කතාව සම්බන්ධයෙන් නව නිර්මාණයකුයි ඊට අමතරව මේ රටේ දැවෙන ප්‍රශ්නයක් වෙනුවෙන් තියෙන සෝලා සම්බන්ධයෙන් ඒ කියන්නේ විදුලි බිල වැඩි වීමට උත්තරයක් තියෙනවා කියන එකටයි නව නිර්මාණ දෙකක් තියෙනවා ඒක ගැන ඔබතුමාට කියන්න තමයි ආවේ මම පළවෙනිම අපි මුලින්ම කතා කරමු මේ විෂ පොල් තෙල් සම්බන්ධ මොකද්ද නව නිර්මාණය මේ පොල් තෙල් සම්බන්ධයෙන් විෂ පොල් තෙල් ගැන කතා කරනකොට අපිත් හොයලා බැලුවා ඇත්තද කියලා මට ආරාධනාවක් ආවා ඉල්ලීමක් ආවා නව නිර්මාණකරුවෙක් විදිහට මේකට මොකක් හරි කරන්න මේ පොල් තෙල් විසයි කඩෙන් ගේන එක විසයි ඇපලොටොක්සින් තියෙනවා මේ කාරණේ ඇත්ත කියලා අපිත් හොයලා බැලුවා ඒක 100ට 100ක් සත්‍ය කතාව ඇත්ත හැබැයි අපි එකට නිර්මාණයක් හදලා මේ නිර්මාණය තමයි මේ පොල් තෙල් හිඳින අත්‍යන්තයක් හදලා දුන්නා ඉතාම සරලව මේක අපි පටන් ගත්ත රුපියල් 900ට 1800ට 3000ට අන්තිමට මේක හිතුවට වඩා වේගෙන් ගණන් ගියා බඩු අද මේ යන්ත්‍රයක් හදන්න රුපියල් 10000කට ආසන්න මුදලක් යනවා ඒක තමයි ලංකාවේ යකඩ වලට සුදු යකඩ වලට පාංගෙඩි රුපියල් 300ට තිබිච්ච එක 300ට ගියා නම් පෙට්‍රල් බෝතලේ රුපියල් 100ට 100 ගන්න තිබිච්ච එක 400ට ගියා නම් මේ යකඩ විතර කාඩ්බෑ බඩු 4 ගුණයක් වැඩිමකට මේක විතරක් ඔබ හිතනවාද මේ රුපියල් 10000ට නැතු රුපියල් 2000ට ආය දෙන්න පුළුවන් කියලා බෑ අපිට ඒක තමයි ප්‍රශ්නේ ආවේ අපි ඊට පස්සේ අධෛර්ය වුණා මේක විශාල ඉල්ලුමක් ආවා ඒ කියන්නේ ලංකාවේ 50000ක් විතර මේ යන්ත්‍රය ඉල්ලුවා හැබැයි අපි 2000කට විතර මේක නිෂ්පාදනය කරන්න යනකොට රජය මේකට කිසිම සහයෝගයක් දුන්නේ නැහැ විවිධාකාර අපිට හිතා ගන්න බැරි විදිහේ සමාජ බලපෑම් ආවා ඒ බලපෑම් එනකොට තමයි අපි තේරුම් ගත්තේ මෙතන තියෙන්නේ භයානක මාෆියා සංවිධානයක් කියන එක තේරුම් ගත්තා. ඒ කියන්නේ බලපෑමක් කියන ඔබට තර්ජනයක් ආවා කියන එකද? මාෆියා සංවිධානය ගැන කිව්වේ? තර්ජන එකක් නම් කමක් නැහැ නේද? මේ යන්ත්‍ර නිෂ්පාදනය කරන්න පටන් ගත්ත දායින්දන් සාමාන්‍ය එක දිගට මාස 3ක් විතර රෑ 12 වෙනකන් කොහොමවත් දවසක 10ක් 15ක් දුරකට නැමතුම් එනවා තර්ජනය කරනවා. ගහනවා බනිනවා මරනවා අහුවෙන්න එපා නවත්තපන් මේ වගේ චෝදනා කරගෙන යම්කිසි කණ්ඩායමක් සංවිධානාත්මකව මේ යන්ත්‍ර නවත්තන්න බැලුවා අනිත් පැත්තෙන් මේක නවත්තපන් කියලාද කිව්වේ හදන එක නවත්තපන් කියලාද අනිවාර්යෙන් මේ මේ යන්ත්‍රයට මඩ චෝදනා ඊට අමතරව මේ යන්ත්‍රය ගැන මොකක් හරි YouTube එකක් හරි දානකොට මේ යන්ත්‍රයේ හොරෙක් මේක කරන්න බෑ මේකේ තෙල් හිඳින්න බෑ වගේ විවිධාකාර දේවල් අපි හිතමු මේක සාමාන්‍ය පෞද්ගලික ඉදිරිවාදිකමක් කියලා. නමුත් අපි හොයාගෙන යනකොට මේක සංවිධානාත්මක WhatsApp group හදලා
ඊටමතර අන්තර්ජාලයට අපේ දුරකථනයන් කසබ්බි වෙබ් අඩවියට දාලා ඊටමතර YouTube channel වලට චෝදනා කරලා කියනවා මේක කෝල් කරලා සමහරු නැවතුවා මට නම් වශයෙන් කියන්න පුළුවන් මේවා දාන්න එපා කියලා කිව්වා බලමු මේක මොකද්ද කියලා බලනකොට මේ පොල් තෙල් ගෙන්නන මාෆියා එක විතරක් මේ පොල් තෙල් පිට රටින් ගෙන්නන අය විතරක් කෝටි 5000ක බිස්නස් එකක් විතර යනවා පිට රටින් ලංකාවට පොල් තෙල් ගේනවා කෝටි 5000ක අවුරුද්දකට අවුරුද්දකට කෝටි 5000ක විතර පොල් තෙල් පිට රටින් එන බව පේනවා ඇයි ලංකාවේ පොල් තියද්දී පිට රටින් පොල් තෙල් ගේන්නේ ඒ කියන්නේ ඒ කෝටි 5000ක විතර වාර්ෂිකව පොල් තෙල් ඉම්පෝට් කරන අය ඒ තමයි ඔබ කියන මාෆියාකාරය ඔබ ඔබේ මේ මැෂින් එක හදන එක නවත්තන්න හදන්නේ නෑ 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 මම එහෙම ඍජුව චෝදනා කරන්නේ නෑ මේකේ වාසි ගන්න විවිධාකාර ක්ෂේත්‍ර තියෙනවා පුද්ගලයන් විවිධ තල තියෙනවා ඒ පුද්ගලයෝ විශේෂයෙන්ම YouTube channel වල මගේ වැඩසටහන් දිවිච්ච ගැලෙව්වා ඔබ කියන්නේ කවුද ඒ කණ්ඩායම් නම් වශයෙන් මං අහන්නේ නෑ ඔබට ඔබට පුළුවන් නම් ඔබ කියන්න ඕන නම් මං අහන්නේ මේ මාෆියා සෙට් එක කවුද මේකට සම්බන්ධ වෙනවා මේක ඇත්තටම මේ පොල් තෙල් වලින් ලාභ ලබන පුද්ගලයෝ මේ පොල් තෙල් වලින් ලාභ ලබන පුද්ගලයන්ට ලොකු ප්‍රශ්නයක් ආවා මේ විස පොල් තෙල් කතාව ඉස්සරහට ආපු එක එතකොට මේ මේකේ මේ විශාල ධනය ලංකාවේ ඇතුළේ මේ වගේ යන්ත්‍ර අපි හිතමු හැම ගෙදරකම ඉන්දියාප්ප වංගෙඩිය වගේ හැදුනොත් මොකද වෙන්නේ මේ මේ තෙල් විකිණෙනවද මේ තෙල් විකිණෙන්නේ නැහැ ඒ කියන්නේ මේ ප්‍රශ්නේ තර්ජනය ඔබෙන් තියෙන්නේ මේ මැෂින් එකේ තර්ජනය තියෙන්නේ පොල් තෙල් ඉම්පෝට් කරන අයටද දේශීය නිෂ්පාදනය කරන අයටද මේ දෙගොල්ලොටම තියෙන පොඩි ගැටලුවක් මේ යන්ත්‍ර හදන එකේ ඒක දෙකේම ඇෆ්ලොටොක්සින් තියෙනවා නෑ දේශීය නිෂ්පාදකව කලවම් කරනවනේ ෆාම් ඔයිල් වලට ඔව් කලවම් කිරීම නිසා ඔබතුමාට බලන්න පුළුවන් ගියපු ගමන් ඕන වෙලාවක වෙනද පොලේ පොල් තෙල් නම්බර් 1 නම්බර් 2 කියලා තියෙනවා. එහෙම જાති කොයිද පොල් තෙල් අහනවානේ මේ මේ පහම් පත්තු කරන්න තෙලද නම්බර් 1 ක්වොලිටි එකද 2 එහෙම අහනවා. හරි. ඔව් ඉතින් ඔව්. එතකොට මොකද්ද මේ පොල් තෙල් එහෙම මේ එක පොල් ගහක ගෙඩි ගහෙන් කඩලා අනික බිමෙන් තිබිලා කඩලාද ඔය නෑනේ. එකම හොඳ පොල් තෙල් කියලා જાති කොයි නරක පොල් තෙල් කියලා જાති. වෙජිටබල් ඔයිල්ද ඕනද අහනවා. සුදු පොල් තෙල්ද කියලා අහනවා. එක එක පාටත් විදිහ රතු පාට, කහ පාට, සුදු පාට එහෙමනේ තියෙන්නේ. පොල් තෙල් වල තියෙනවා සුදු පොල් තෙල් කියන්නේ වර්ජින් කොකොනට් ඔයිල් කියන්නේ පොල් තෙල් රත් කරන්නේ නැතුව නිෂ්පාදනය කරන එක. මේ යන්ත්‍රයෙන් පුළුවන් සුදු පොල් තෙල් නිපදවන්න. ලෝකේ තියෙන ලාභදායිමම ලේසියෙන්ම නිපදවන්න පුළුවන් යන්ත්‍රය. මොකද මේක රත් වෙන්නේ නැහැ. චුට්ටක් රත් වෙන්නේ නැහැ. මේකෙන් තෙල් නිපදවනකොට පුංචි ළමකට තෙල් නිපදවන්න පුළුවන්. හරිම සරලයි. Tamanta gedaradi? ඔව්. කුඩා අවුරුදු 6 ළමකට මේකෙන් තෙල් හිඳින්න පුළුවන්. එතකොට මේක මෙච්චර සරල මැෂින් එකක් හැදුවට පස්සේ රජය හෝ ඔය කියන පොල් තෙල් විස පොල් තෙල් ගැන කතා කරපු සංවිධාන NGO හාමුදුරුවරු කවුරුවත් මේක ගැන කතා කරේ නෑනේ. දැන් මේ මේ මේගොල්ලෝ රූපවාහිනියල ලොකු දෙවනක් කරා. නමුත් මේ යන්ත්‍රය හදලා අපි කිව්වා දැන් ගන්න මේක. දැන් මේ පොල් තෙල් වල ප්‍රශ්න. ඒ කියන්නේ ඒගොල්ලන්ට වමනාව තිබ්බේ රට ආරක්ෂා කරන්න. ඒගොල්ලෝ තමයි කපටි ආරක්ෂකයෝ. මේගොල්ලන්ගෙන් තමයි රට පරිස්සම්. ඒ කියන්නේ ඒගොල්ලත් කරේ බිස්නස් එකක්මයි. පැහැදිලිවම. ඒගොල්ලොත් යම් කිසි ප්‍රතිලාභයක් වෙනින් කතා කරා. එතකොට මොන තරකයක් මතද ඔබ ගොඩනගන්නේ මේ විෂ පොල් තෙල් වලින් සමාජයට හානියක් වෙනවා. අපිට හානියක් වෙනවා. අපේ දරුවෝ කඩේට ගිහිල්ලා කෑම ෂෝටිස් ටිකක් කෑවොත් බඩගිනියි කියලා. ඒකෙන් හානියක් වෙනවා. බත් එකක් කෑවොත් හානියක් වෙනවා. මොකක්ද තර්කය ඔබේ? දැන් අපි පොල් තෙල් කියන එක පැත්තක තියමුකෝ. අපේ දන්නවා ෆාම් ඔයිල් හදන්නේ කටු පොල් වලින්. මේකේ ඇති වෙනා පුස් එකක්. මේ කටු පොල් හරහා ෆාම් ඔයිල් නිෂ්පාදනය කරනකොට මේ නිපද වෙන පුස් එකේ හැදෙනවා ඇපලටොක්සින් කියන දරුණු විස. මෙන්න මේ දරුණු විස සහිත ෆාම් ඔයිල් වලින් ඇපලටොක්සින් අංශු අපි කියමු බිලියනයකට එකක්. බිලියනයකට එකක් තිබ්බනම් ඇති කියනවා පිළිකාවක් හැදෙන්න. එතන බිලියනයකට එකක් තියෙන්න ඕන එක විදේශ රටවල් වලින් ගෙන්නනකොට කියනවා බිලියනෙට එකක් නෙමෙයි 100ක් විතර තියෙනවා කියලා. ඒ කියන්නේ මොකද්ද? අවදානම 100 ගුණයකින් වැඩි. එතකොට දැන් ලංකාවේ පොල් නිෂ්පාදකයෝ කියන්නේ හරි අපූරු කතාවක්. මේක තමයි තාම මේ බලන්න පොල් සංවර්ධන අධිකාරිය හරි කවුරු හරි ඒගොල්ලෝ කියන්නේ පුළුවන් තරම් වර්ජින් කොකොනට් ඔයිල් හදලා පිට රට යවන්න, ෆැක්ට් එක හදලා පිට රට යවන්න, දෙකෙන්ම ලාභයි. පොල් ගෙඩි 6න් බෝතලයක් හදන්න පුළුවන් වර්ජින් කොකොනට් ඔයිල්. එතකොට අපිට කණ්ඩ පොල් තෙල් රටින් ගේන්නලු පොල් තෙල් කණ්ඩ. අපිට කණ්ඩ රටින් ගේන්න. අපිට කණ්ඩ රටින්. ටොක්සින් තියෙන ඒවා. නෑ නෑ නෑ. ඒක පස්සේ කතා කරමු. අපිට රටින් කණ්ඩ ගේන්නලු අපේ හේතුව මොකද? ඒක ලාභයිලු. පිට රටින් ගේන පොල් තෙල් 300යිලු. අපිට රටින් අපේ පොල් තෙල් වලින් මේ නිෂ්පාදනය කළා පිට රටේ යවන්න බැලු බැලමට හරි සංවර්ධනාත්මක තීන්දුවක් අපි තියෙන්නේ. නමුත් ඔබම බලන්න ඇයි ඒ රටවල වල අපිට තියෙන තාක්ෂණිය නැද්ද? අපිට පොල් තෙල් යවන්න පුළුවන් නම් ඒ රටවල වලටත් ඔය වැඩේ කරන්න බැද්ද? පිට රටවලට වර්ජින් කොකොනට් ඔයිල් පැක්ට් එක හදන්න පුළුවන්ද? ඒගොල්ලොත් එහෙනම් ඒ වැඩේ කරනවනේ. ඇයි මේ අපි විතර මේක ලංකාවට තෙල් දෙන්න ඒගොල්ලෝ වෙනම කම්පැනි හදනවද? නෑ, ඇත්ත කතාව මේක කලවම් කරලා ලංකාවට එවනවා. වස විසිතයිත පොල් තෙල්, බාල පොල් තෙල් එක එවනවා. මේ බාල ටික එවා ගන්නට පුළුවන්. එතකොට ඒකේ මිල අඩුයි. මිල අඩු එක ගන්න කියනවා අපේ පොල් වලින් වර්ජින් කොකොනට් ඔයිල් හදලා ෆැක්ට් එකට කරලා යවන්න. යවන්න. එතකොට ඒගොල්ලෝ අඩු වශයෙන් කියන්න ඕනේ එහෙනම්
මේකට ප්‍රමිතියක් හදන්න මේ පොල්තෙල් වල ආරක්ෂාව දෙන්න ඒක කියන්නේ ඒතොර මොකද්ද මේ කියන්නේ මේ පිට රටවල් වල අර මේ මේ කිචන් ඔයිල් කියලා ඉවත් කරන බහැර කරන ඒවා මෙහෙ ගෙනල්ලා අර අපි කියන්නේ බොරතෙල් ගේනවා කියලා බොරතෙල් ගේ සාමාන්‍ය බොරතෙල් අපි පම්ප් කරන්නේ නැහැනේ කෙලිම ටැංකියට ඒක මේ 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 පියුරිෆයි ප්‍රොසෙස් එකක් කරලානේ ගන්නෙ ඒතොර ගෙනල්ලා කිමිකල්ස් දාලා තමයි අපිට එන්නේ කියන ඒ කතාව හරියද එහෙමයි ක්‍රියාවලිය කුමක්ද කියන්නේ අපි S2 ක දකින්නතු කියනවනේ වගකින් විරහිත කතාවක් නේ නමුත් පරීක්ෂණාත්මකව ඇපලොටොක්සින් මේවයි තියෙනවා කියන එක නම් පැහැදිලි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ දැන් අපි මේ ඕන කඩේකින් පොල් තෙල් ගත්තොත් ඒකේ ඇපලොටොක්සින් තාමත් තියෙනවා. ඒ කඩේට එන්නේ පොල් තෙල් කොහෙන්ද කියලා හොයලා බැලුවොත් ඒක එන්නේ තොග වශයෙන් නම් ඒ බයින්නේ පිට රටින් නම් ඒවා අනිවාර්යෙන්ම අවදානම තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ නතර වෙලා නැහැ තාම. ප්‍රශ්නේ එතනමයි. ප්‍රශ්නේ එතනමයි වීරයෝ ටික හැංගිලා. ඒතර වීරයෝ හැංගුණේ ඇයි ප්‍රශ්නේ එතන නම් කෑ ගහපු කට්ටිය ඔය මේ අදාළ සංවිධානවල අය මේ මේ කෑ ගහපු කට්ටිය කුඹුරේ පඹයෝ ටික ඒගොල්ලෝ ප්‍රොජෙක්ට් එක ඉවරද? පඹයෝ ටික ඉතුරු වෙනවා. ගෝබියෝ අස්වැන්න අරන් යනවා කියනවනේ. ඒ වගේ කෑ ගහපු මිනිස්සු අස්වැන්න නෙලා ගන්නවා. ප්‍රශ්නේට උත්තරේ එහෙමම ප්‍රශ්නයක් විදිහට තියෙනවා. මට ඊටාම කෙටියෙන් කියන්න. මොකද්ද මොන තරකේ මතද කියන්නේ විෂ පොල් තෙල් නිසා අපිට හානියක් වුණා කියලා? අපේ මේ ශරීරයට හානියක් වුණා කියලා? මොකක් තර්කය? මොකද උනත් හානිය? ඔබතුමාට ඔකට මට අර ඇමරිකානු තානාපතිනියක් දීපු උත්තරය තමයි දෙන්න තියෙන්නේ. මොකද එක් වතාවක් ඇහුවා මේ මොන සමීක්ෂණ වාර්තාවලද ලංකාවේ බඩු මිල මිනිසුන්ට ජීවත් වෙන්න බැරි මොන මොන හේතු මතද කියලා එතුමියගෙන් ඇහුවා. එතුමිය දීපු උත්තරය තමයි හරි සරලයි. බස් එකේ පාරේ යන එනකොට ඔබ මිනිසුත් එක්ක කතා කරනකොට ඔබට ඒ තොරතුරු දැනෙනවනේ. ආය සමීක්ෂණ වාර්තාව කියනත් ඕකම තමයි. ඕක කොලේක ලීලා ගන්න එක. එතකොට මම පහුගිය කාලෙක දැන් මේ මාසෙක අහමාරකට කලින් මලගෙවල් 6කට ගියා. උදරයේ සම්බන්ධ පිළිකාවලින් මැරලා තියෙනවා මලගෙවල් 6ක්. මේ මම තනි පුද්ගලෙක්. මේ අයකට වෙලා තියෙන්නේ කණ්ඩ බැරුව යනවා. ඊට පස්සේ බර අඩු වෙනවා. අක්මාවේ පිළිකාවක් එනවා. හැබැයි පිළිකාව දැනගන්න කොටත් හැදිලා අවසන් කරගන්න දැන් මාස 6ක් 3ක් අතර මේ පිළිකාවලින් හැදිච්ච මිනිස් සෙග්මන්ට් මැරලා යනවා. මාස 6ක් 3ක් ඇතුළත උදරයේ පිළිකාව. උදරයේ පිළිකාව. ඒ කියන්නේ මේ විෂ පොල්තෙල් නිසා. එතකොට මේ විෂ පොල්තෙල් වලින් ප්‍රධාන වශයෙන්ම අක්මාවට සහ අක්මා පිළිකාවට හේතු වෙනවා කියන එක තමයි වෛද්‍යවරු කියන්නේ. එතකොට මෙතෙක්කල් උදරයේ පිළිකා අක්මා පිළිකා ගැන මෙහෙම වාර්තාවක් නැහැ. දැන් ටිකක් වැඩිපුර ඇහෙනවා කියන එක තමයි කියන්නේ. ඔබ මං ඔබෙන් ඇහුවා දැන් දවල් වේලාව නිසා පටිගත කරන කාලා දෙන්නේ කි. ඕ කිව්වා. මම කොහෙද කඩෙන්ද කෑවේ. මං ඇහුවේ එමනේ. අනුරාධපුරේ ඉඳලා නේ එන්නේ. ඒ නිසා මං ඇහුවේ. ඔබ කන්නේ මං කිසිම තරකින් කන්නේ නැහැ. මං ඔය ඇයි තර්ජනේ නිසා බයට මොනවා හරි කලවක් නැහැ. මට ෂුවර් නැහැ. මං ගෙදරින් ගෙනල්ලා එමනේ කිව්වේ. මොකක්ද ඒකට හේතුව? ඒක මට විතරක් නෙවෙයි. දැන් ගිහිල්ලා කඩේකින් වඩයක් කන්න. සෝටිස් එකක් කන්න. මේ හැම එකකම අද තියෙන්නේ පොල් තෙල් භාවිතා කරන කොයි විදියටද? ආහාර සඳහා තියෙන ආරක්ෂා බිඳුවයි. එතකොට අපි කොහොමද කැම්බේලා කන්නේ? පහුගිය දවසක මම කඩේකින් කෑවට පස්සේ මට උණ ගැනලා බෙහෙත් ගත්තා. කඩෙන් කෑවේ රුපියල් 200ක වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගන්න කිව්වා 800ක්. ඒ ඍජුව තියෙනවා. ඊට අමතරව මේ අනතුර ලංකාවේ මිනිසුන්ට එහෙන්මම තියෙනවා. හැබැයි ඒකේ මිනිසුන්ට උත්තරයක් හම්බෙන්නේ නැහැ. ඒ අනතුර ඒ විදිහම තියෙනවා. ඒ විදිහම තියෙනවා. අපි උත්තරයක් හදලා මේ වගේ යන්ත්‍රයක් හදනකොට පොල් සංවර්ධන අධිකාරියෙන් හෝ වෙන යම් දෙයකින් මේ වගේ යන්ත්‍රයක් හදලා අපි දෙනකොට කිසිම කෙනෙක් අපට මේකට උදව් කරේන අඩුම ගණන් කතා කරේ. හරි මට දැන් මේ යන්ත්‍රය ගන්න ඕන කියලා හිතන්නකෝ. දැන් මිනිස්සුන්ට උදව්වක් කරන්න විදියක් නැද්ද? මම අහන්නේ පිළට ලිකන් දෙන්න බෑ. මොකද ඔබට යකඩ ටිකවත් ලිකන් හම්බෙන්නේ නැහනේ. නමුත් අපිට මොකද්ද දෙන සහනය? මේ යන්ත්‍ර අපි දුන්නා මුලින්ම රුපියල් 900ට හදන්න බැලුවා. 1800ට ගියා. අන්තිමට යකඩ ගණනේනකොට 3000ට ගියා. දැන් මේ වගේ එකක් හදන්න ලංකාවේ තත්ත්වය තමයි ඉතාම කනගාටුදායකයි. රුපියල් 10000කට කිට්ටු වෙනවා. දැන් මට මේක ගන්න ඕන නම් දැන් 10000ද? 10000ට අපි එකක් නිර්මාණය කරලා දුන්නා. ඊළඟට 20000ට තව ඊට වඩා අවුරුදු 20ක් විතර පවතින යන්ත්‍රයක් නිර්මාණය කරලා කුඩා දරුවෙකුටත් පොල් තෙල් නිපදවන්න පුළුවන් කියලා මේක නිර්මාණය කරා. නමුත් මේ යන්ත්‍රය හදාගෙන අපිට ඉදිරියට යන්න බැරි වුණා. බොහොම කනගාටුදායක තත්ත්වයක් ඇති වෙච්ච නිසා අපි මේකට පසු බහිනකොට මට එක්තරා පුද්ගලෙක් කාරණා දෙකක් කිව්වා. මේ පිළිකාවක් හැදිච්ච කෙනෙක්. ඒ නිසා මම නැවත මේක අවධානයට යොමු කරා. ඒක තමයි මහත්යෝ ඔයාගේ යන්ත්‍රය රුපියල් 10000යි. හැබැයි මගේ දරුවට පිළිකාවට ඉන්ජෙක්ෂන් ගහනවා 15000 20000 එක ඉන්ජෙක්ෂන් එකට. හැදෙනම ලක්ෂ ගණන් වියදම් වෙනවා. ඔයාගේ ඔක රුපියල් 10000ක් දීලා ගත්තට කිසිම ගැටලුවක් නැහැ. පොල් තෙල් බෝතල් කීයද ඔකට යන්නේ හදන්න. මට ඇත්තටම ඒක ධෛර්යයක් වුණා. මේක නිර්මාණය කළා දෙන්න. ඊට පස්සේ එක්තරා ප්‍රධාන බැංකුවක දෙවෙනියක් ඒජී මහත්තයා ඇවිල්ලා මගේ එක දෙට්ටම ඇවිල්ලා කතා කරලා කිව්වා මේ යන්ත්‍රය හදන්න ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න මේකට අවස්ථාව හදලා දෙන්නම්. හැම මිනිසෙකුටම එතකොට මාසෙකට රුපියල් 1000 2000ක් ගෙවලා මාස 12කින් ගෙවන්න මේක හදලා දෙන්න පුළුවන් කිව්වා. ඉතින් මේ හේතු නිසා මම තීරණය කරා බය නැතුව අපි යන්ත්‍ර තොගයක් නිර්මාණය කරා. අපි එන සිංහල අලුත් අවුරුද්ද එන නිසා
මේක අවශ්‍ය මිනිසු ගත්තාවේ නැති මිනිසු මේ අවදානමේ හිටියාවේ කියන ඉල්ලන ප්‍රමාණයට දී ගන්න පුළුවන්ද දැන් අපි ආණ්ඩුවට බය නැහැ ආණ්ඩුවට හෝ රජයේ දෙනකම් කියලා බලාගෙන ඉන්නේ නැහැ කාට හරි අවශ්‍ය නැ යන්ත්‍ර ඇනවුම් කරන්න අමං කියපු WhatsApp අංකයට ඇනවුම් කරොත් අපි ලංකාවටම හරි දෙන්න සූදානම් එතකොට දැන් මේවා අරගෙන ඇමතිවරු ළඟට එහෙම කොහෙවත් ගිහිලා නැද්ද අනුමැතිය ගන්න උදව් කරන්න ආණ්ඩුවෙන් සහායක් දෙන්න යකට් එක අඩුවට දෙන්න මම මිනිස්සුන්ට අඩුවට කරලා එහෙම ගියේ නැද්ද මම නව නිර්මාණකරුවෙක් නිසා හිතුවා මුලින් ඔය කියන විදිහට වැඳගෙන ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා මම නැවත ගියේ නෑ උන් ළඟට මම තීරණය කරා මේකට මම නිර්මාණය කරන්න ඕන ක්‍රමවේදයක් ඒ ක්‍රමවේදය අපි කරා අපට ලොකු තර්ජනාවා බයිනවා Facebook වලින් බොරු කතා ගහනවා නමුත් ඇත්තම මේ යන්ත්‍ර ගන්නට ඇනවුම් කරපු අයගෙන් කොටසක් යන්ත්‍රය තාම ගන්න ඉන්නවා ඒ අයටත් අපි කියනවා ගන්න කියලා මේගොල්ලෝ අමතක වෙලක් දාන්නේ ඒ නිසා අපිටම ආවේනික ක්‍රමයකින් අපි මේක පටන් ගත්තා. පටන්ගෙන අපි මේ වෙනකොට රුපියල් කෝටි 2කට ආසන්න යන්ත්‍ර දුන්නා. ඔබ කිව්වොත් පුදුම වෙයි ලක්ෂ 2ක්වත් ලාභ නැහැ. ලාභ නැහැ. කෝටි 2කට ආසන්න මේ කෝටි 2කට ආසන්න යන්ත්‍රයක්වත් ලාභ නැහැ. නැහැ. හේතුව මේ තිබිච්ච මිල වැඩිවීම සහ අනිකුත් කාරණා නිසා ඉතාම පාඩු වුණා. හැබැයි කවුරු හරි අභියෝගයක් වශයෙන් කිව්වොත් ලංකාවට ඕන මැෂින් ප්‍රමාණය දෙන්න පුළුවන්ද චන්දනට කියලා ඇහුවොත් අභියෝගය බාර ගන්න පුළුවන්ද? ඔව්. දැනට අපි කොච්චර කොහොඳ ලංකාවටම? ලංකාවේ හැම ගෙදරකටම විසපොල්තේ ප්‍රශ්නේ මිදෙන්න නම් තමන්ගේ දරුවෝ ගැමිණි කාන්තාවන්ට මේක අවශ්‍යයි කියලා ඉල්ලනවා. කුඩා දරුවෝ ඉන්න අම්මලා බය ඉල්ලනවා. එතන ගිහම ලෙඩ්ඩු ඉන්න කට්ටිය බය ඉල්ලනවා. මේ හැම කෙනෙකුටම අවශ්‍ය නම් අපි කියන අපේ WhatsApp එකට නිකන් මැසේජ් එකක් ගහලා ඉල්ලීමක් කරන්න අපි එතකොට මේක සලකා බලන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි මිනිස්සු අවබෝධ කර ගන්න ඕනේ මේ යන්ත්‍රය නිෂ්පාදනය කරන්න යන වියදම වගේම ඒකේ තියෙන ප්‍රතිඵලය ඊට වඩා ගොඩක් වැඩි කියන එක. මේ අභියෝගයෙන් බේරෙන්න නම් මිනිසුන්ට මේ වගේ යන්ත්‍ර නෙමෙයි අපි වගේ යන්ත්‍ර නිෂ්පාදනය කරන අය තව 100ක්වත් ලංකාවේ හැදෙන්න ඕනේ. හැබැයි කරන එකම පුද්ගලයාක් මේක වහලා දැම්මොත් මේ ප්‍රශ්නෙට කවුරුත් උත්තරයක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ විදුලිය සම්බන්ධයෙන් විතරක් නෙමෙයි අන් කිසිම නව නිර්මාණයක් පිළිබඳව නැවත ඇමතිවරේ කම්බෙන්න පිටිපස්සේ යන්නේ නැහැ. අවසාන හමුවීම සඳහා මම ගියා පසුගිය සතියේ වර්තමාන ජනාධිපතිතුමාගේ උපදේශකවරයෙක් හම්බෙන්න එන්න කියලා. ගියාට පස්සේ මට ආ ජීවිතේට යන්න හිතුනේ නැහැ ඒ දීපු උත්තරේට. ඕන උත්තරේ කියන්න. මොකද උත්තරේ? මගේ නව නිර්මාණයේ තාක්ෂණය ඇහුවා. ඉතින් මේ ලංකාවේ නෙවෙයි ලෝකේ ඕනම නිර්මාණකරුවෙක්ගෙන් තාක්ෂණය අහන්නේ නැහැ. ඒවා බොහොම රහස්‍යගතව ඒවට ආරක්ෂාව දෙන්න ඕනේ. නමත් එක්කම මම ඕනනම් කියන්න ඕනේ මට බට පොළ හරි බට ගොඩ හරි ඕනම බට කෑල්ලක් තියෙනවා නමට. මට එන්න කිව්වා. ගිය සතියේ. මම ගියා. ගියාට පස්සේ මම කිව්වා ඔයාගේ තාක්ෂණය මට කියන්න. එතකොට තමයි ජනාධිපතිතුමාට දාන්නේ. තමයි ජනාධිපතිතුමා නිදාස උත්සවයේ දවසේ කිව්වා රට හැර යන්න එපා. අපේ රටේ මේ දේවල් රැකගන්න ඉන්න මේ වගේ දේවල් කරා. හැබැයි එතුමාගේ සංකල්පයේ සම්පූර්ණයෙන් පටහැනිව තමයි උපදේශකව කටයුතු කරන්නේ. ඔබ මම පිටරටට ගිහිල්ලා කාගෙන් හරි නව නිර්මාණයක් පේටන් කරන්න කලින් ඒ ආයතනවල තියෙන ක්‍රමවේදය තමයි වට උපරිම ආරක්ෂාව දෙනවා. නීතිඥ මණ්ඩලයක් ඉන්නවා. ජීවුසුම් ගහනවා. ඊට පස්සේ තමයි ඒක පේටන් කරන්න පටන් ගන්නෙ. කාටවත් පාර යන මිනිසෙකුට කියන වෙලාවට මේවා කියන්නේ නැහැ. එහෙම කියන්න ගියොත් ලංකාවේ මිනිසෙකුට මොකද වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේක නොදන්න කෙනෙක්ද මේ උපදේශකවරයා? මෙයා ඇවිල්ලා විදුලි බලන බණ්ඩලේ හිටපු ඉහළම තනතුරක් දරපු කෙනෙක්. ඔය සුරේන් බටකොඩ ගැනද කියන්නේ? මම අමාත්‍යංශ මේ ලේකම් වෙන්නේ යන්නේ වෙන්න ඕනේ. මම හිතන බටකොඩ මහත්තයෙක් තමයි. එතකොට මෙයා විදුලි බල මණ්ඩලයටත් සම්බන්ධ හරි මොකක් හරි තිබිච්ච කෙනෙක්. එතකොට මෙයා ආහාර සම්බන්ධයෙන් ඉන්න කෙනෙක්. එතකොට එතුමාට තිබ්බ ලොකු වගකීමක් මේ වගේ නිර්මාණ මේ වගේ ලංකාවට මම පිටු 10කට ආසන්න ලිපියකින් දුන්නා නව නිර්මාණකරුවෝ ආරක්ෂා කරගන්න හැටි මේක කරන හැටි මේකට තියෙන අභියෝග නමුත් ඒක කොලයක්වත් බැලුවද නැද්ද කියලා දන්නේ නැහැ. මට ඒ ගිය වෙලාවෙම එන්නේ නැහැ. ඒ නිසා අපි තේරෙන එකට ආයේ අපි දේශපාලකයෝ ගාවට යන්නෙම නැහැ. ඉවරයි. ආය යන්නේ නැහැ. යන්නෙම නැහැ විතරක් නෙවෙයි. ඔබට දැන් ඊළඟ ප්‍රශ්නේ මම කියන්නම්. දැන් ඔබ ඇහුවනේ මගෙන් ඇයි අර කතාව කරන්නේ කියලා. ලංකාවේ මුහුදෙන් විදුලි බල උත්පාදනය පිළිබඳ තියෙන තාක්ෂණයේ සම්බන්ධයෙන් ආයේ ලංකාවට මම ඒක දෙන්නේ නැහැ. ඒක සම්බන්ධයෙන් විදේශ රටකට ගෙනියන්න දෙන්නේ මේ වෙනකොට කතා කරනවා අපේ රටේ මිනිසුන්ට මං කියන්නේ ඒක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ දැන් දෙන උත්තරේ. ඔව්. හා. ඒ තාක්ෂණය රැවත ලංකාවට දෙන්නේ නැහැ ඔබ. ඒක දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඕනේ නැහැ. දැන් අවුරුදු 6ක් මං කිව්වා. ඇමතිවරු ඔක්කොටම කිව්වා. ජනාධිපතිවරු 3 දෙනෙකුට කිව්වා. ජනාධිපතිවරු 3 දෙනාගේම උපදේශක වෙනවා. මේ අන්තිම එක තමයි මේ වර්තමාන ජනාධිපතිවරයාගේ කිව්වේ. ඔබ පිළිගන්නා පිළිගන්න පාර්ලිමේන්තුවේ 225ටම ලිපියකින් දැනුම් දුන්නා මේක පිටරටකට අපි අරන් යනවා. මේකට උත්තර දෙන්න කියලා. උත්තර දුන්නා දෙන්නේ කවුද? දයාසිරි ජයසේකර මහත්තයයි. විදුලි වික්‍රමනායක මහත්තයා ඊට පස්සේ වර්තමාන විදුලි බල ඇමතිවරයාට අවස්ථාවක් ලබා දෙන්න කියලා උත්සාහයක් ගත්තා. එතකොට මේකෙන් පැහැදිලිව පේනවා මේක අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඔබ හිතන්න මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයක් ඉන්නවා. එතකොට මේ විපක්ෂයට වගකීමක් තියෙනවා. එහෙම නැත්නම් ඔබ දන්නවා මේ නිර්ධන පන්ති ගැන කතා කරන මේ කියන්න ඕන නැන්නේ කවුද කියලා වැඩිපුර සද්ද දාන. මේගොල්ලෝ නිකන් හැරිලවත් බැලුවේ නැහැ. ජීවීපී එක? ඔව්. නික්කමට
කතාකරේවත් නැහැ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක්වත් කතා කරේ නැහැ ඒගොල්ලෝ විදුලි බිල ගැන කතා කරන විදුලි බිල අඩු කරන තියෙන ඉතාම වටන ලංකාවේ නව නිර්මාණයට නිකමටවත් කතා කරේ කොහොම හරි ලංකාවේ ඉන්න වැඩිම නව නිර්මාණ කරපු පුද්ගලයා විදියට ඔබ ලංකාවේ මූදෙන් විදුලි උත්පාදන ක්‍රමය ලංකාවට දෙන්නේ නැත ඒකද කියන්නේ දෙන්නේ නැහැ නේ ඉතින් ඔබ ගන්නෑ ගන්න නැති හින්දා වඳින්න වඳින්න ගහන මිනිහත් මොඩයලු ගාන්න වඳින මිනිහත් මොඩයලු මානව සංහතිය ප්‍රගමණයට තමයි නව නිර්මාණ බිහි වෙන්නේ. ඒතකොට දැන් මුහුද ලංකාවට නෙවෙයි. දැන් ඔබ කිව්වා ආප් මගේ ප්‍රතිපත්තියක් නම් මම ප්‍රතිපත්ති ඉන්නවා. ආපෝ මේක කතා කරන්නේත් නැහැ. ඒතකොට මොකද්ද මට දුරකතනෙන් කතා කරනකොට කිව්වේ සෝලා වලින් රාත්‍රියේ විදුලිය මොකද අපි දන්න සෝලා වලින් අර මේ හයිබ්‍රිඩ් සිස්ටම් එක හරි ඕබ්‍රිඩ් සිස්ටම් එකකින් හරි බැටරි වල ස්ටෝර් කරලා විදුලිය ගන්න පුළුවන් රෑටත්. දැන් මොකද්ද මට කිව්වේ නැහැ මගේ ළඟ මම වෙනම ක්‍රමයක් තියෙනවා කියලා. बैटरी ओन सोला करा रेट विदुले लक्ष गण बैटरी ओन इनवेटर ओन इनवेटर ओन इकन एसी करंट अब पत् करंट ओन चोदना එතකොට ඒ කියන්නේ මොකද ස්වභාවික මරණයක් ඇති කරන්න යනවා සෝලා ව්‍යාපෘති වලට අදානිට එතකොට ලාභයිනේ එතකොට අදානිට දෙන්න යනවා මෙගාවට් 500ක් මෙගාවට් 500 හදන්න සුලං ඔව් දැන් සුලං වලටත් වඩා ලාභයි එතකොට අපි අදානිට මේ මුදල් දෙන්න යනකොට දවසකට කෝටි 100ක විතර මුදලක් යනවා අවුරුද්ද 100ක් යනවාද අදානිට කෝටි 30000කට විතර ආසන්න මුදලක් නේද එහෙනම් මේ මුදල ඉන්දියාවට යවන්න නැතුව මම ඔය කියන සෝලා ව්‍යාපෘති පටන් ගන්නට ග්‍රාමාණ වශයෙන් මේ තාක්ෂණය කතා කරන කෙනෙක් දැන් සෝලා කරන අයට අතුලි බල මණ්ඩලයේ සංවිධානයේද කවුරු සභාපතිද මන්නේ කතා කරා මං කිව්වා දවස් දෙකක් දෙන්න මං ඔප්පු කරලා පෙන්නන්නම් කිව්වා ඒ කියන්නේ සෝලා වලින් රාත්‍රියටත් විදුලිය ගන්න පුළුවන් හැබැයි ඉන්වර්ටර් ඕනෙත් නැහැ බැටරි ඕනෙත් නැහැ ඒකයි ඔබ කියන්නේ ශක්තිය ගබඩා කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා බැටරි විතරක් නෙවෙයි ඒතර මුහුදෙන් විදුලිය ගන්න එකයි මේ විදියට සෝලා වලින් විදුලිය ගන්න එකයි අතර මොකද වෙනසක් තියනවද ඔව් මොකද්ද මොහොතේ විදුලිය ගන්නවා කියන්නේ වෙනම කතාවක් දැන් ඒක ඉවරයිනේ ඒක ඉවරයි ඒ කතා කරන්නේ නැහැ ඒක ආයෙ කතා කරන්න ඕනේ දැන් ඒකත් මේකත් කතා කරන්නේ දැන් ඔබේ මේකත් තම නිර්මාණයක් නේ ඒතර දැන් සෝලා නිෂ්පාදකව දැන් බැලුවොත් චයිනීස් රෙස්ටුරන්ට් වගේ හැමතැනම තියෙනවා බස් වලට මේ උත්පාදකයෝ නිෂ්පාදකව දන්නවද මෙහෙම ක්‍රමයක් හොයාගෙන තිනව රටේ කියලා හයිබ්‍රිඩ් සිස්ටම් කියලා ඕනේ නැහැ බැටරි ඕනේ නැහැ ඉන්වර්ටර් ඕනේ නැහැ කියලා ඔක මං කිව්වට බිලි ගන්න නැහැ නෝ නිෂ්පාදක ඕක කියන්න ඕනේ පිට රටේ ඉන්න ලැට් එකක් හොදන හරි හැම සුදු සුද්දෙක් කියන්න ඕනේ එතකොට තමයි මං කියන්නේ අනුරාධපුරයේ චන්දනසේන නායක කිව්වට පිලි ගන්න නැහැ ඒක අපේ ක්‍රමයේ ඕකනේ තින්නේ ඒක කියන්නේ ඒක තමයි අපේ ජාතියේ තියෙන කොඳු කඩාගත්ත ලක්ෂණය මේ රටේ මිනිස්සුෙක් කිව්වට මේ රටේ නිර්මාණකරුවෙක් කිව්වට ජනාධිපති ගාවට ගියත් ජනාධිපතිවරු තුන් දෙනෙක් ගාවට ගියන් කිව්වත් මේක පිලි ගන්න දැන් ඔබ ওই ප්‍රොජෙක්ට් එක අරන් කවුරුවා ළඟට ගියොත් එහෙම ආණ්ඩුවේ කෙනෙක් ළඟ අපිට සල්ලි නැහැ අපිට වේදම් නැහැ අපිට ඉන්වෙස්ට් කරන්න බෑ ඊට පස්සේ මේ ඔය කතානේ කියන්නේ දැන් මේවට වේදමක් කියනවනේ නේ ඒතර මොකද්ද මේ කරන්නේ කොහමද අපිට ඩොලර්ස් නැහැ බඩු ගේන්න බෑ ඉම්පෝට් තහන එතකොට මං යෝජනාවක් කරන්න දැන් ඊළඟට ජනාධිපති ධූරයට එන්න හදනවනේ එක්කෙනෙක් කවුද තව මාසයකින් විතර එක්කෙනෙක් එන්න හදනවනේ එක්කෙනෙක් කර දෙන්න එක්කර එන්න හදනවා එයාලට පුළුවන් කියන්න මේ ව්‍යාපෘති අරගෙන ලක්ෂයකට රැකියා හදන්න පුළුවන් ලක්ෂයකට රැකියා හදන්න පුළුවන් ලක්ෂයකට රැකියා දෙන්න පුළුවන් කියන්නේ ගෙවල් ලක්ෂයකට දෙන්න පුළුවන් අදානියකට යන සල්ලි ටික මේකට යොමු කරන්න මේ විදුලි බල මණ්ඩලයෙන් සල්ලි ටික එතකොට ඒ මිනිසුන්ට මාසයකට රුපියල් 50000ක ලක්ෂයක ආදායමක් එනවා ලක්ෂයකට විතර මේ මුදල එනවා බෙදිලා එතකොට ඒ මිනිසුන්ට ආදායම් මාර්ගයක් එනවා මේ සෝල හදන්න ආණ්ඩුව සල්ලි දෙන්න ඕනේ නැහැ ඒක බැංකු වලට දෙන්න කියන්න රජයට දැනට ඔබ මේ ක්‍රමයේ අත දාබල්ලා තියෙනවා එහෙමද මට මේක කිව්වොත් එක විනාඩියෙන් කියන්න පුළුවන් මුළු ලංකාවට මැහෙන්න මේකයි ලේසිම ක්‍රමය. නමුත් ඔබට තාක්ෂණය කියන්න බෑනේ. නෑ කියන්න පුළුවන්. ඒක කිව්වොත් කිසිම ගණන් ගන්න මෙච්චරත් ගණන් ගන්න. එහෙනම් මේක කියනවා නම් මේක ඒක විදිහටම තියාගන්නේ කොහොඳයි. ඔබට මේ අභියෝගය ජය ගන්නව නම් දැන් අපිට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ හවස 6 ඉඳලා 9. ඕෆ් පික් එක පුරව ගන්න බැරි කමනේ තියෙන්නේ. ඒතර ඔබ මේ වැඩේට අත ගැහුවොත් ලංකාවේ මේ අභියෝගය දැන් කියනවා බිල වැඩි කරත් ආයි කපන්න වෙනවලු. මම දැක්ක ඊයේ පත්‍රයක තියෙනවා. හරිද? එතකොට මේ තියෙන මෙගාවොට් ගන්න මේ ගැප් එක අපි ෆිල් කරගන්නේ ඩීසල් වලින්. නෑ නෑ. එන ඔය විදුලිය කපන්නේ හුඟක් කට්ටි හිතා ඉන්නවා මම මගේ මම මේක වගකීමකින් කියන කතාවක් හුඟක් කට්ටි හිතනවා මේ ලයිට් කපන්නේ නැති හින්දා කියලා නැති හින්දා නෙවෙයි කාට හරි දෙන්න ඕනේ හින්දා ප්‍රශ්නයක් තියෙනවා කියලා ලංකාවේ පෙන්වන්න දෙපයි ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා පෙන්වන්න ඕනේ ලයිට් කැපුවොත් තමයි විභාග කාලේ ඔක්කොගෙම කැපුවොත් තමයි මිනිස්සු කියන්නේ අනේ ලයිට් දෙන්න අදානිට හරි දීලා
කාටරි දෙන තැනට පත් කරගන්න මේ ලංකාව රටක ඔබතුමා කියන්නේ කෙනෙකුගේ ශරීරයේ ජීවනාලය කියනනේ රුධිරය ජීවනාලය රුධිරය වගේ තමයි රටක බලශක්තිය මේ බලශක්තිය සම්බන්ධ ක්ෂේත්‍රයකට විනත් රටකට අත දාන්න පුළුවන් වුණා කියන්නේ ඒ රට විනාශයි අපේ රටට අද ඉන්නේ අදානි සමාගම හරහා එනවා බලශක්තිය සම්බන්ධයෙන් අත දාන්න ඒ කියන්නේ අදානිට හරි නියු ෆෝටර්ස් එනර්ජිට හරි බලශක්තිය දීම රටට අහිත කරයි අවදානම් ඇයි මේ වගේ අවදානමක් ගන්න අපිට මේ වගේ තාක්ෂණයක් තියදී අපිට මේ වගේ දෙයක් තියදී ඒ කියන්නේ හුඟක් කට්ටියගේ දැන් ඔබතුමා බලන්න අපේ කුඹුර පැලක් තියෙනවනේ හොස් ඔය පැල් තියෙන එක මිනිහෙක් ගිහවත් ගෙවල් ගිහින් බලන්න හොඳට ගේ තියෙනවා හැබැයි පැල හදන්නේ නැහැ ඇයි ඒ යකේ ගෙදර ස්ථිර වෙනම තියෙන පැලේ කොට්ටයක්වත් මෙට්ටයක්වත් හදන්නේ නැහැ ඒක පැල මතම ඒක දියුණු කරන්නේ ඒ වගේ අපේ රටේ පාලක වෙලා ඉන්න හුඟක් කට්ටිය රට වෙලා තියෙන මේ රට නෙවෙයි මට තේරුන්නේ ඔබ කියන උත්සාහ කළේ ලයිට් නොකප ඉන්න පුළුවන්කම තියදී කපනවා කියලාද මේ මේ ඔබ දැන් කියන උත්සාහ කරන එකද මේ ප්‍රශ්නයක් ඔන්න මේ ප්‍රශ්නයක් තියෙනවා අදාළට දෙන්න වෙනවා ඒ තත්ත්වෙට මේක පත් කරලා කියලාද කියන්නේ දැන් මේ වෙලාවේ කපන්නේ දෙකට දැන් ඔබතුමාට පේනවා නම් සෝලා වලින් විදුලිය ගන්නත් පුළුවන්කම තියද්දී මේ විදිහට විදුලිය දෙන්නත් පුළුවන්කම තියද්දී විභාග දවස්වල ඉඳන් විදුලිය කපනවා නම් අත්‍යවශ්‍ය අවස්ථාවල විදුලිය කපනවා නම් අපි කියනවා නම් විදුලිය මේ තරම් දෙන්න ක්‍රම තියෙනවා කියලා ඒ මිනිස්සු පන්න ගන්නවා නම් විදුලිය සම්බන්ධයෙන් මේ වගේ නිර්මාණ තියෙනවා කියලා නම් ඒවට අවධානය යොමු කරන්නේ නැත්නම් අර පැත්තෙන් විදේශ රටවල් වලින් එනවා නම් කෝගාලා ඉල්ලුම් මේ විදිහට විදුලිය සම්බන්ධ වෙන වෙන ව්‍යාපෘති කරන්න ඔබ කියන්නේ සැබෑ වමනාවක් රටට තියෙනවා නම් සැබෑ වමනාවක් ලංකාවට තියෙනවා නම් ඒ පුද්ගලයෝ කවදා හරි මේ වගේ වැඩ කරනවද ඔබ කිව්වා අපේ පාලකයන්ගේ රට මේ රට නෙමෙයි කියන එක මේක කුඹුර පැල වගේ මේ රට සලකන්නේ ඒගොල්ලෝගේ ආදායම ගන්න පැලක් තියාගෙන ඉන්නේ වගේ මේ රට භාවිතා කරන්න උගත් පාලකයෝ තමුන්ගේ රට විදියට නෙමෙයි ජීවත් වෙන්න ඕන තැන විදියට හැබැයි තමුන්ගේ රට විදියට එක්කෝ එංගලන්තේ එක්කෝ ඇමරිකාව එක්ක බ්‍රිතාන්‍ය ඒගොල්ලෝ ඒගොල්ලන්ට මේ රට දියුණු ඔබ හිතන්නේ මෙහෙම අපේ ගෙදර සවුත්වට තියෙනවා නම් අපි හොඳ කෙනෙක්ගේ ගෙදරකට ගියාම අපිට ලැජ්ජ හිතෙන්නේ නැත්නම් අපේ රට ගියේ හදන අනේ අපි ගියක්වත් නැහැ වගේ ලැජ්ජ හිතනවානේ හැබැයි අපේ රටේ පාලකයන්ට ඉන්දියාවට ඇමරිකාවට ගියාම ලැජ්ජ හිතෙන්නේ නැහැ අපි මොනවද අපේ රටේ මිනිසුන්ට කරේ කියලා ඇයි ඒ එයාලගේ රට ඒවා මේ රටට එන්නේ හම්බු කරගන්න මේ රටේ ඇවිල්ලා තමුන්ගේ අවශ්‍යතාවට ඉෂ්ට කරගටත් පස්සේ ඒගොල්ලෝ යනවා ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් නැහැ මේ රට දියුණු කරන්න ඔක තමයි ඇත්ත කතාව ඉතින් දැන් මොකද්ද ඔබේ අදහස ඔබ තීරණය කළා තියෙන්නේ මොකද්ද නව ලංකාවේ වැඩිම නව නිර්මාණ කරුවා වැඩිම නව නිර්මාණ කරු නිර්මාණ වල අයිති කරුවා ඔබ තීරණය කරන්න තියෙන්නේ මොකද්ද ඔබෙත් ඔබේ රට මේකනේ නේද මේ පැල නෙමෙයිනේ රට වෙන තරක නෙමෙයිනේ මොකද්ද ඔබ තීරණය කළා තියෙන්නේ මේමයි මිනිසුන්ට සාමූහික වගකීමක් තියෙනවා රැවටෙන්නේ නැතුව ඇත්ත දකින්න ඒ ඇත්ත දකින්න ඕන නම් මේ පාලකයන්ට හැමදාම රැවටෙන එක අඩු කරගන්න ඕනේ හැබැයි ඇත්ත දැකලා මිනිස්සු රට දියුණු කරන්න කියලා පාලකේ පත් කර ගන්න යනකොට මේ පාලකයාගේ ඉතිහාසයත් හොයලා බලන්න ඕනේ. කොයිතරම් බොරු කරපු මිනිස්සුද කියන්නේ කියලා. අපි හැමදාම අවුරුදු 75ක් වුණේ ඒක නේද? ඉතිහාසයේ වැරදි කරපු මිනිස්සු ගෙනල්ලා බලයට දානවා. මේ මිනිස්සු නැවත අපිව අන්දනවා. දැන් ආයෙම මේ වැඩේ කරනවා. දිගට දිගට. ඒ නිසා තමයි දේශීය කර්මාන්ත නගා සිටවන්න බැරි දේශීය නව නිර්මාණකරුවන්ගේ වැඩ ගන්න බැරි. ඔබතුමාට කියන මම මේ පිටිබඳව සම්පූර්ණ වார்த்தාවක් හදලා ඔය කියන ජනාධිපති උපදේශකවරයාට දුන්නා. ඒ දීලා ඒ සියල්ල කියලා ඉවරුණා පස්සේ තමයි මගෙන් එක පාටම ඇහුවේ මේකේ තාක්ෂණය මොකද්ද කියලා. ඒ කියන්නේ මොකද? ඔහු ඒ ගැන අවධානය ලක් කරලාම නැහැ. මගේ සාකච්ඡාවකට සහභාගී වුණු කැනඩාවේ ඉහළම ආදායම් බදු ගෙවන 104 ඉන්න ශ්‍රී ලාංකික මහත්මයා කිව්වා ලංකාවේ පාර්ලිමේන්තු 225න් දරුවෝ 160ක් ඉන්නේ කැනඩාවේ කියලා. ඒ කියන්නේ අධ්‍යාපන ලබන කැනඩාවේ කියලා. ඒතර ඔබ කියන්නේත් ওই කතාවේම අනිත් පැත්ත තමයි. එකම කාසිය දෙපැත්ත. ඔව්. පැහැදිලිවම ඒ නිසා අපිට මේ සිස්ටම් එක ඇතුලේ මේ පාලකයොත් එක්ක මේ දැනට ඉන්න ඔය විපක්ෂය ආණ්ඩු පක්ෂය හෝ නිර්ධන පන්තිය හෝ කවුරු හෝ ඔක්කොම එකයි මේ සියලුම දෙනාගේ තියෙනවා ඔය කියන දුර්වලතාවේ ඒක නිසානේ අපිට මේ නව නිර්මාණ ඉස්සරහට එන්න බැරි දැන් ඔබට මම අන්තිම වතාවක් කියන ඊශ්‍රායෙල් කියන රට නම් බලන්න ලංකාව සිංගප්පූරුවක් නෙමෙයි කරන්න ඕනේ ඊශ්‍රායෙල් වගේ රටක් නව නිර්මාණ කරුවන්ගෙන් ප්‍රයෝජන අරන් ඊශ්‍රායෙල් ඉතාම දියුණු වුණා කිසිම ස්වභාවික සම්පතක් නැහැ ඒතර ඊශ්‍රායෙලට දියුණු වෙන්න පුළුවන් වුණා නම් අපට දිනු වෙන්න බැරියයි. ඔබ දන්නවත් දන්නේ ලංකාවේ මිනිස්සුන්ට පුළුවන් යුදෙව්වන්ට වගේ විශාල හැකියාවක් තියෙන නිර්මාණශීලී හැකියාවක්. ලෝකේ software engineers ලාගෙන් වැඩි කෙනෙක් ලාංකිකයෝ තෝරගන්න කැමති. මොකද මේගොල්ලෝ ඉතාම දක්ෂයි. ලංකාව නිර්මාණකරුවන්ගේ වැඩ ගන්නෙ නැහැ. ඒ අයගේ රටේ දිනුනට පාවිච්චි කරන්නේ නැහැ. අඩුම ගානේ මම ඔබට කියන්නම් ඊළඟට බලයට එන්න ඉන්න කිසි කෙනෙක්ගේ බලන්ට ලංකාවේ නව නිර්මාණ වලින් ඉදිරියට ගිනවන තාක්ෂණික ඉදිරියට ගිනවන කියලා කිසිම සැලැස්මක් තියෙනවද මේ දවස්වල කතා කරන්නේ වයි. කියන්නේ පොහොර දෙනවා කියන්නේ පඩි වැඩි කරනවා කියන්නේ අරයාගේ
රැකියාව අර හොරකම අල්ලනවා මේ ලංකාවේ දියුණුව ගැන ලංකාවේ තාක්ෂණිකව මේ රට දියුණු කරන්න ඕන එක ගැන එහෙමත් නැත්නම් මේ රට දියුණු කරලා ඉදිරියට ගෙනihinලා කොහොමද නව නිර්මාණකරුවන් වැඩ ගන්න හැටි කිසිම අදහසක් ඔය පක්ෂවල තියනවද ඔබතුමා බලන්න ප්‍රතිපත්ති ප්‍රකාශ එකකවත් තියනවද නව නිර්මාණකරුවෝ ගැන නව නිර්මාණකරුවෝ නිසා තමයි ලෝකේ වෙනස් වෙන්නේ ලෝකේ දියුණු නැකන් නව නිර්මාණකරුවෝ නිසා එතකොට නව නිර්මාණකරුවෝ නිසා තමයි තාක්ෂණික වශයෙන් ලෝකේ දියුණුනේ අද රුසියාව ඔච්චර ශක්තිමත් ඇයි එයාලගේ තාක්ෂණයේ දියුණු කළා අද ඇමරිකාව මෙච්චර ශක්තිමත් ඇයි තාක්ෂණයේ දියුණු කළා ඊශ්‍රායල් මෙච්චර ශක්තිමත් ඇයි තාක්ෂණයේ දියුණු කළා සල්ලි පමණක් නම් අරාබි තමයි ලෝකේ බලවත්ම රට මොකද ඒගොල්ලෝ හොඳට සල්ලි තියෙනවා සල්ලි නෙවෙයි තෙලුත් සමග තාක්ෂණය තමයි අපි දියුණු කරගන්න ඕනේ ඒක නිසා මම කියන්නේ ලංකාවේ නව නිර්මාණකරුවෝ ගැන හිතන්නේ නැති තා අපි තව අවුරුදු 75ක්වත් මේ විදිහට තමයි යන්න වෙන්නේ බේවින් මස්තුති ඔබට යමක් කියන්න අවශ්‍යද සමාජයට පණිවිඩයක් දෙන්න ඕනද ඉල්ලීමක් කරන්න ඕනද ඉතාලි කිටියේ නැහැ ඉතින් මට ඉල්ලීමක් වශයෙන් කරනවා නම් මේ රටේ පාලකයන්ගෙන් හෝ අනාගතයේ බලය ගන්න ඉන්න කට්ටියකින් කරන්න කියන්නේ මං ගැන නොසිතුවත් කමන්න අපි ගැන නොසිතුවත් කමන්න අනාගතයේ දරුවන් වෙනුවෙන් නව නිර්මාණ නව තාක්ෂණයේ වෙනුවෙන් වැඩපිළිවෙලක් හදලා ඒ වයින් තාක්ෂණික දියුණුවක් ඇති කරගත්තොත් ලංකාවට වේගවත් ආර්ථික ශක්තියක් ඇති කර ගන්න පුළුවන්. ඒ කියන්නේ කුෂිකාර්මික ගොවිපලකින් මම ඔබට එක උදාහරණයක් කියන්නම්. කුෂිකාර්මික ගොවිපලවල් ලක්ෂයකින් හම්බ කර ගන්න බැරි දේ එක software engineer කෙනෙකුට පුළුවන් නිර්මාණය කරලා උපයා දෙන්න. software engineer කෙනෙක් තමයි ලෝකේ Facebook කෙනෙක් හැදුවේ. අද ඒ නිර්මාණකරුවා කොහෙද ඉන්නේ? ලෝකේ ධනවත්ම පුද්ගලයෙක්. ඇයි එහෙම වුනේ? ඒ තමයි ඔහුට තියෙන බුද්ධිය පාවිච්චි කරලා මොළය පාවිච්චි කරලා රටට ධනෙ ඇති කරගන්න තමන්ට ආර්ථික ශක්තිය ඇති කරගන්න පුළුවන් හැකියාවක් තියෙන බව ඔප්පු කරපු නිසා. ඒ නිසා අපේ රටටත් මම කියන්නේ ලංකාවේ ඒ වගේ දක්ෂයෝ ඉන්නවා නිර්මාණකරුවෝ ඉන්නවා ඒ අයගෙන් නිසි ප්‍රයෝජනෙ ලබා ගන්න කියන එක තමයි මම ඉල්ලා හිටියේ. බේවින් මස්තුති අපි අවසන් වතාවට හමු වෙන විට විදුලි බල උත්පාදනය පිළිබඳව කතා කළේ මුහුදෙන් ඒ නිසා නැවත ඒ කතා කරන්නේ අවසන් සාකච්ඡාව කිව්ව නිසා මම ඒක ඇහුවේ නෑ කියන බෑ මම ඇත්තටම ඇහුවා ඒක ප්‍රශ්නයක් වශයෙන් ඔබ කිව්ව මම ප්‍රතිපත්තියක ඉන්නවා කතා කරන්න නෑ කිව්වොත් කතා කරන්න නෑ කියන නිසා මම ඉල්ලීමක් ආපව කරන්නේ නෑ කෙසේ වෙතත් ඇෆ්ලොටොක්සින් අන්තර්ගත විෂ පොල් තෙල් සඳහා මේ ඔහු සොයාගත් නව නිර්මාණය ඇස් ඇරෙනවා නම් අරගන්න පුළුවන් සහ සෝලවලින් රාත්‍රියේ විදුලිය ගබඩා කරලා භාවයේ විදුලිය නැති අවස්ථාවේ ගවිතාව කරන්නට පුළුවන් මේ උපකරණය හැබැයි ඉන්වර්ටර් එකක් ඕනේ නැහැ කිව්වා බැටරිය ඕනේ නැහැ කිව්වා මම දන්නේ මේ ශේෂ්ත්‍රී ණය මේක දන්නවද කියන එක මම නම් දැන් හිතියේ නැහැ ඒක මම කියන්න ඕනේ මේ ඉන්නේ ලංකාවේ වැඩිම නව නිෂ්පාදන රසක හිමිකරුවා ඔහු තමයි YL චන්දන සේනානායක මහත්මයා බොහොම ස්තුතියි ස්තුතියි